आयुष्मान කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මේ එක්වන්නේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස් තල වෙත වසරේ කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයට හිමි සම්මානය සියත ප්‍රවෘත්ති දිනා ගනි හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණේ අංක 1 සුමති සම්මාන උළෙලේදී සියතට තවත් සම්මානයක් विपक्षीय पहर गसमिन सिटिन्ने रट दिनवन प्रतिपत्ति मालावट जनपति अवधारणय कराई අප්‍රේල් මාස පළමුවනදා සිට ඉදිරි මාස 3ක් සඳහා සහල් පාලන මිලකට ලබා දෙනවා විෂය බාර ඇමති කියයි අන්දරේ ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ අන්දරේ කෑවේ සීනි ඒක මුළු රටම දන්නවා නාමල් කරුණාරත්න කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සියත යලිත් සම්මානයට පාත්‍ර කරමින් 25 වන සුමති සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානය දිනා ගැනීමට සියත ප්‍රවෘත්ති අංශයේ අප සමත් වුණා. මේ අතර සියත ග්‍රාෆික අංශයේ ප්‍රධානී දිනේෂ් නයනජිත් මහතාද හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණ නිර්මාණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර 25 වන සුමති සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. කලාකරුවන් නාලිකා ප්‍රධානීන් මෙන්ම නිර්දේශිත නාමයන් සඳහා තෝරාගත් පිරිස ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් එක්ව සිටියා. එහිදී සියත ටීවී ප්‍රවෘත්ති අංශය සහ සියත ටීවී ග්‍රාෆික අංශයේ දිනේෂ් නයනජිත් මෙවර සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබුණා. 25 වන සුමති සම්මාන 2020 එයින් ප්‍රථමයෙන්ම සියත ටීවී නාලිකාව වෙනුවෙන් සියත ටීවී ග්‍රාෆික අංශයේ ප්‍රධානී දිනේෂ් නයනජිත් මහතා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ නිදහස නම් ග්‍රාෆික නිර්මාණය හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. එක්වන නිදහස් දිනය අපි වාග්යෙන් සමරමු. හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය සම්මානයෙන් පිදුම් ලබන්නේ සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී.ඒ. දිනේෂ් නයනජිත්ගේ නිදහස 71. ඉන් අනතුරුව හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්ති අංශයයි. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. අංක 1 සම්මානය හිමි කරගන්නේ කවුද? පළමු ස්ථානය හිමි කරගන්නේ උදේශාන්ත කුමාර ඉඩමගෙදර. අපගේ උණුසුම් සුපැතුම් සියත රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උදේශාන්ත කුමාර මහතාට මෙම සම්මානය ලබා ගැනීමටයි මේ ආරාධනය. ඒ තමයි පළමු ස්ථානය. හොඳ අප්‍රසන්නාදයක් ලබා දෙමු හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. මේ අතර 25 වන සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වතාවක් පමණක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඩග්ලස් රණසිංහ මහතායි. ජීවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන්නේ වසර 54ක වේදිකාව, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාවෙන් අපව පෝෂණය කළ ඩග්ලස් රණසිංහ මහත්මයා. වෙන අපව පෝෂණය කළ ඩග්ලස් රණසිංහ මහත්මයා. ඉනනතුරුව ජීවිතයේ එක්වතාවක් පමණක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබුවේ මානෙල් වානගුරු මහත්මියයි. සිනමාව, වේදිකාව, රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම තම දක්ෂතා දැක්වූ මානෙල් වානගුරු කලා ශිල්පිනියට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණීය සම්මානය පිරිනමන මොහොතයි මේ. හැමෝගෙම ප්‍රසාද ජනක අත්පොළ සන්නාදයට ලබා දෙමු. නගුරු ඇයි යන්නේ? මගේ දෑබර සැමියාද මාතක මේ සතර බෙදා ගන්න මෙතන හිටියනම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න දෙත පිනමා තීරයම දිලෙන්න සිතගත පුබුදන රැගුමන් පා අභිමානේ දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයටත් හොඳම රූපවාහිනී ග්‍රාෆික ත්‍රිමාන සජීවීකරණයටත් හිමි සුමති සම්මාන ද්විත්වය සියතට හිමිවීමට ප්‍රධානතම සාධකය අප ප්‍රේක්ෂක ඔබයි. ජනතාවගේ රසාස්වාදය උදෙසා මෙන්ම හරිදේ හරියට සහ නිවැරදි ගුණාත්මක බවින් යුත් නිර්මාණ ඔබ වෙත ගෙන ඒමට සියත සැමදා සූදානම්. මෙලෙස අපව සම්මානයෙන් ඔසවා තැබූ ප්‍රේක්ෂක ඔබට ස්තුතියි. විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බත්තරමුල්ල දියත ඔයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිතින්ගේ හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මේ වගේ තැනක මේ රැස්වීම මම තියන්න යෝජනා කළේ බොහෝ අයට අමතක වෙලා මේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ අපි මේ ප්‍රදේශයේ පරිසරය සංවර්ධනය කරන්න කොපමණ දේවල් කළා තියෙනවද කියන එක. කොළඹ නගරය, කෝට්ටේ නගරය, කැස්බෑව, කඩුවෙල, බොරලැස්ගමුව, පිළියන්දල, මොරටුවේ මේ වගේ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් හදලා හරිත නගර බවට පත් කරන්න විශාල වැඩපිළිවෙළ කරා. ඒවා අද මම හිතන්නේ විපක්ෂය බොහෝ වෙලාවට මේ ළමයිව පාවිච්චි කරනවා. කුඩා ළමයි. මොකද ඒ අයට යුද්ධය ගැන දන්නෙත් නැහැ. මේ කරපු සංවර්ධන ගැන දන්නෙත් නැහැ. ඒගොල්ලෝ බාල වයස්ක එක්තකොට. ඒගොල්ලන්ගේ නොදැනුවත්කම අන්ද මම එනකොට කියා ආවේ. ඒ අයව ගන්නවා පොඩි ළමයි දැකලා නැති හින්දා දන්නේ නැහැ. මහලු වෙච්ච අයට ඒගොල්ලන්ට අමතක වෙලා එහෙම දගන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් විපක්ෂයේ ප්‍රයෝජනය ගන්නවා. මේවා ගැන කතාවත් කරද අපි ගියාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ මේවා කිසි දෙයක් මේවා මේන්ටේන් කරෙත් නැහැ. අපි ආපහු ඒවා නැවත මේන්ටේන් කරන්න පටන් අරගෙනද. අපේ ප්‍රතිපත්ති මාලාවේ මූලික පදනමක් වන්නේ දුප්පත්කම ජනතාව අතර තියෙන දරිද්‍රතාවය නැති කිරීම. අපේ රටේ තවමත් ජනගහණයෙන් 75%කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ ග්‍රාමීය. එයිනොත් 35ක් පමණ ඍජුවම ගොවිතැනින් තවත් අය වැවිලි කර්මාන්තයත් තවත් අය අනියම් ආකාරයෙන් කෘෂි කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර කරලා. ඉතින් මෙන්න මේ ජනතාව වෙනුවෙන් තමයි අපි පසුගිය කාලේ වැඩි හරියක් කරලා තියෙන්නේ. ගිය ගම්වලදී අපි දැක්ක දේවල් අනුව මම නැවතත් අපි මුදල් අමාත්‍යාංශ සමග සාකච්ඡා කරගෙන යනවා. සමහර ව්‍යාපෘති කරන්නට වැඩි මුදලක් ඒ දිස්ත්‍රික්කවලට ලබා දෙන්න කියලා ප්‍රාදේශීයව ඒවා කරන්නට. විශේෂයෙන්ම පාසල් මම දැක්කා විශාල වශයෙන් ඒ පාසල්වල ගොඩනැගිලි මම හිතන්නේ ආරම්භ කරාටම පස්සෙම කිසිම රුපියලක් කළා නැහැ. ඒවා අබලන් වෙලා තියෙනවා. වහලවල් තෙමෙනවා කියනවා ළමයි. ගොඩනැගිලි වල අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මම මුදල් අමාත්‍යාංශයට කිව්වා ප්‍රතිපාදන වෙන් කරන්නට කියලා. එක ගොඩනැගිල්ලක්වත් හැම පාසලකටම ලබා දෙන්නත් මේ පරණ ගොඩනැගිලි පිළිසකර කරන්න. අද ආරම්භ කළපු ව්‍යාපෘති මේවා විශාල ප්‍රමාණයක් ඉතාමත්ම මන්දගාමීව සමහර ඒවා වෙන්නෙම නැහැ. ඉතින් මේවා ප්‍රාදේශීයව තමුන්නාන්සලාට පුළුවන් මේවා ගැන අවධානය යොමු කළා, පරීක්ෂා කරලා නිලධාරීන්ට ගෙන් බලලා මේ දැන් කොන්ත්‍රාත්කරුවන්ට දීපු පාරවල් ඒවා විශාල ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. දේශපාලනික වශයෙන් පමණක් නෙවෙයි මේවා පාලනමය වශයෙන් පරිපාලනමය වශයෙන් ඔබතුමාලට විශාල වගකීමක් තියෙනවා වැඩ කරන්නට තියෙනවා. මෙන්න මේ ව්‍යාපෘති මේවා වෙන්නේ නැති වෙනකොට ජනතාවට ඒ සහන යන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භාණ්ඩවල මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් සහල් සහ සීනි වලින් ජනතාවට ලැබිය යුතු සහන දීමට රාජ්‍ය පියවර ගත යුතු බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ ගල්ගමුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අනේ කරුණා කරලා මේ වෙනකොට ජනතාවට දැන් අවුරුද්දක් වෙනවා ඉස්සරහට ජීවත් වෙන්න විදිහක් නැහැ. රටේ මෙච්චර වීතෝග තියද්දි ගිය අවුරුද්දේ දැවැන්ත බීඅස්සන්නක් ඇවිල්ලා තියද්දි හාල් ගිනි ගණන් හාල් හොයාගන්න නැහැ. අනේ පොඩ්ඩක් එන්නකෝ පොඩ්ඩක් ඒවත් හොයලා බලන්නකෝ ඇවිල්ලා. අර සීනිබදු වංචාවෙන් ගහපු ගැහිල්ල කොච්චරද? රජ මැදුලේ මිදුලේ වනලා තිබුණු සීනි. අන්දරේ කොල්ලයි කතා වුණා සීනි ටිකට ෂොට් එක දෙන්න. කතාවල ඇවිල්ලා පෙරලි සීනි කෑවා. අන්දරෙක් කියනවා අන්දරගේ කට තියෙන්නේ පස් කියලා. අන්දරේ කොල්ලත් කියනවා කටේ තියෙන්නේ සීනි නෙමෙයි පස් කියලා. දැන් මේක අන්දරේ කිව්වට මුළු රටම දන්නේ නැද්ද? රජවාසලේ කට්ටිය දන්නේ නැද්ද? අන්දරේ කෑවේ සීනි කියලා. ඉතින් අන්දරේව කොළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැහැ. අන්දරේ කෑවේ සීනි. ඒක මුළු රටම දන්නවා. ඒ හින්දා ඇමතුරුන්ට අපි කියනවා ඕගොල්ලෝ ඔළුවෙන් හිටගෙන කිව්වත් සීනි බද්දෙන් වංචාවක් කරේ නැහැ කියලා. ඕක වැඩක් නැහැ. දැන් මේක තහවුරු වෙලා ඉවරයි. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් පාලන මිලකට ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එළඹෙන අලුත් අවුරුද්දට අපි පොරොන්දු වුණා රුපියල් 94 නාඩු කිලෝ එකත් ඒ වගේම රතු සහ සුදු සම්බා රුපියල් 93ටත් ලබා දෙන්න අපි පොරොන්දු වුණා. ඒ සඳහා රජය වීසංචිතයක් ලබා ගත්තා. අපි අප්‍රේල් මාසයේ 1 වෙනිදා ඉඳලා ලංකාවේ සම්පකාර සමිති 2500ක් ඒ වගේම සතු සහ 417ක් සහ සියලුම පෞද්ගලික වෙළඳ සංකීර්ණ හරහා નિયમિત මිලට හාල් ලබා දීමට අපි එකඟතාවයකට ආවා. ඒ අනුව අප්‍රේල් මාසයේ 1 වෙනිදා ඉඳලා ඒ මිලට ඉදිරි මාස 3 හාල් ලබා දෙන්න වියලේ මණ්ඩලය කටයුතු කරනවා. ඔබ දකින්න තියෙන සමස්ත ලංකා ගොවි සම්මේලනය ඇවිල්ලා මාධ්‍ය හමුවක් තිබුණා. කොහෙද කැලෑ කපන්නේ කියලා. ඒ නිසා ගොවියෝ කොළඹට ඇවිල්ලා කිව්වා අපි ගමේ ඉන්නේ කැලෑ කපන්නේ කොළඹ බෝඩ් අල්ලන නෝනලා නෙවෙයි. අර කිව්වේ හන්තානේ පරිසරය විනාශ කරලා බෝඩ් එක අල්ලන් ඉන්නවා පරිසරය විනාශ කරේ පිළිපද. කෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිම ගහක් කපන්න දෙන්නේ නැහැ. කිසිම වන විනාශයක් වෙන්න දෙන්නේ නැහැ. මේක සම්පූර්ණ අසත්‍යක්. මේ වෙරදි මතයක් හදන්නේ දැන් සිංහ රාජේ වන විනාශයක් වෙනවා කියලා මහා මණ්ඩලයට පම්පුවර ගැහුවා. මාධ්‍ය ගිහිල්ලා බලුවා මෙහෙම දෙයක් නැහැ. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා ලබා දෙන ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 7ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා. ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 8,84,164ක්. ඒ අනුව ඊයේ දින එන්නත් ලබාගත් පුත් ක්ලින් සංඛ්‍යාව 14,455ක්. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 270 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 12 දෙනෙකු විදේශගතව සිට පැමිණ පුද්ගලයන් වන අතර ඉතිරි ආසාදිතින් 260 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 55ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 40ක්, යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 28ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 137 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්දුල්කරන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමා කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බවයි. එසේම තමන් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බවත් වෛද්‍ය උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවත් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි ලෙස ඉදිරිපත් කර ඇති බැවින් ඒ වත්මන් රජු ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජිනීවා යෝජනාව 2012දී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලේ ඒ ආකාරයෙන් විකසම අපට එරෙහි ඊලාම් වාදයට රුකුල් වෙන සංවිධාන විසින් මෙහෙවන බලපෑම් මත රටවල් කීපයක් විකසම අපට එරෙහි යෝජනාව ගේනවා සම්මත කර ගන්නවා අපිට ප්‍රතිඋත්තර දීමට පුළුවන්කම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පරිණත ජනතාව දෙන වරමානුයි කටයුතු කිරීමේ හැකියාව තිබේ. වැඩි දෙනා කොමිසමේ සමාජික වැඩි දෙනා යෝජනාවට පක්ෂ ඡන්ද දීලා නැහැ. සංඛ්‍යාලය කරන තීරණ ඕන කෙනෙක් දෙනවා. ප්‍රමණක් නොව මේ පිළිබඳ ක්‍රියාත්මක කිරීමට 51 වෙනි සැසිවාරය දක්වා අපි දැන් මේ තිබුණ 46 51 වෙනි සැසිවාරය දක්වා කාලය ගමන් කරන බව යෝජනාවෙන්ම කියනවා. අපි යෝජනාව ප්‍රතික්ෂේප කළා කියනවා. ඒ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි නිසා. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය සමග වෙරසක වී 69 ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් බිඳ දමමින් ක්‍රියා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අසල්ලාසි ළඟ තිබෙන මහ බලවත් රාජ්‍ය තමන්ට ලෙන්ගතු කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව, අඩු ගාණේක ඡන්දයක් ගන්න බැරි වෙච්ච ආණ්ඩුව. තව දුරටත් වෙනත් රටවල් එක කුමන කතාවද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රට ඉදිරියට මත්ස්‍ය තහනම නැවතත් එයිද? ඇමරිකාව වගේ ඇඟලුම් GSP ප්ලස් එක අපට අහිමි වේද? එතකොට මේ විදේශ ආදායම අපට අහිමි වෙනකොට නැවත වරක් අර ඉතාමත් භයංකර ආර්ථික ප්‍රපාතයකට වැටෙන තත්ත්වයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැම්මත් ඔය චණ්ඩිකම් ඔය පාඩ් දැමිලි පත්තකට තියලා කරුණාකරලා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙන්න. අපි කරා වගේ අපි කවුරුවත් මේ රට පාව දුන්නේ නැහැ. මේ මාතෘභූමියේ එක බිං අඟලක් අපි දුන්නේ නැහැ වෙනත් රටවල් වලට. අද මේ ආණ්ඩුව මේ හැම දෙයක්ම අහිමි කරගනිමින් 69 ලක්ෂයේ ජනතාවගේ පොරොන්දු අපේක්ෂා බංගත්වයට පත් කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දකිනකොට හෙට දවසේ ඕනම ඡන්දයක් තිබ්බොත් අපි දන්නවා මේ ආණ්ඩුවට හොඳ කණේ පහරක් ගන්න රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ සවස් 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. එතෙක් ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.